ඔබතුමාලා මේ වෙලාවේ කාටද සහය දක්වන්? එක්සත් ජනරාජ්‍ය පෙරමුණ තීරණය කළා තමන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බව. යම් සන්ධානයක සන්ධානගත වෙච්ච අපේක්ෂකයෙකුට තමයි අපේ සහයෝගය ලැබෙන්නේ. එක්සත් ජනරාජ්‍ය පෙරමුණ නියෝජනය කරන්නේ අත්වල ලේ තැවරිච්ච හෝ අත්වල දූෂිතෙන් ජරාව තැවරිච්ච ඍණාත්මක ප්‍රවාහය නෙවෙයි අනාගතවාදී ප්‍රවාහය. අපි පිළිගන්න ඕනේ ජනාධිපතිතුමා රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයක් ගෙනාවා. අපිට තියෙන ප්‍රශ්නයක් එතුමාගේ ක්‍රියාවලිය. ඒක තමයි එතුමා ඒක කරද්දී බංකොලොත් භාවයේ බර දැම්මේ කාටද? දැම්මේ සාමාන්‍ය ජනයාට. ඒ වගේම එතුමා මොකද කළා තියෙන්නේ? ණය ගෙවීම කල් දාලා තියෙනවා. 2028 ඔබට කල් දාලා තියෙනවා. එතුමාගේ මේ සමාජ ප්‍රතිපත්තියම නම් යන්නේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් තියෙන මේ ප්‍රතිපත්තියම නම් ඒක පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. අනිත් පැත්ත ගත්තොත් සජිත් ප්‍රේමදාස. ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා සහ ඒ පිරිස් ප්‍රකාශ කරන ඇතැම් අවස්ථාවල මේ සහන දීම් ගැන අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ සහන දීම් මෙහෙම දැන් කරන්න පුළුවන් තත්ත්වයක රටේ ආර්ථිකයක් නැහැ. අපි ඉදිරිපත් කළ දිනවා විසඳුමක්. ඒ විසඳුම රයිල් වික්‍රමසිංහ මහත්තයරත් ක්‍රියාත්මක කරන්න පුළුවන්, සජිත් ප්‍රේමදාස මහත්තයරත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. සියලු දෙනාගේ ආදායම් වියදම් සියල්ලම ඉලෙක්ට්‍රොනික වේදිකාවක සිද්ධ කළා නම් අපි විශ්වාස කරනවා මේ රටේ බදු ගෙවන ප්‍රතිශතය 3 ගුණයකින් ඉහළ යනවා කියලා. රේගුව හරහා වර්ෂයකට $4 billion මිස් ඉන්වයිසිං හරහා යනවා. $4 billion $2 billion ඉතුරු කරගත්තා. රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්නේ විසඳෙනවා. ඒ හැමෝගෙම අපි බොහොම විවෘතව ඉල්ලන්නේ රැලි හදනවා නම් රැලිවල වගකීමක් ගන්න. යම් බොරුවක් කළා බලයට පත් වුණොත් ඒ ප්‍රජායිති අහිමිවෙන තැනක් ඇති වෙනවා. මේ රට දේශපාලනයේ සුද්ධ කරන විවෘත ප්‍රායෝගික වැඩපිළිවෙල ජනාධිපතිවරයෙක් තමයි රට තෝරාගත යුත්තේ. ඉතින් ඒකෙදි හොඳම කෙනා තෝරගන්න බැරි නම් අඩු ගානේ එවැනි කරන්න පුළුවන් කණ්ඩායමක් හෝ තෝරා ගැනීමට ජනතාව නොගියොත් මම ස්ථිරවම කියන 2028 නැවත රට ස්ථිරවම බංකොලොත් වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.